ජනතාවට ලැබෙන පීඩනය බඩුමිල උද්දමනය වැඩබද්ද මේ සියල්ලට ඉරෙහිවද සමගි ජන බලවේගය සටන ආරම්භ කරන ජනතාව 50,000කට වැඩිය ගෙනල්ලා අපි එදා ගෝටා ගෝ හෝම් කියන එක ආරම්භ කරා. අද රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවත් පළවා හැරීමේ සටන අද කොළඹින් ආරම්භ කරනවා. 50,000කට වැඩිය සෙනග එනවා මැතිවරණයේ දින්නකම් මේ සටන කරනවා. කොළඹ නගරයේ ඒ අවශ්‍ය තැන්වලට යනවා වැඩබද්ද ගහපු අයට ආණ්ඩුවේ තීරණ ගන්න තැනට අපි යනවා. ඒ කියන්නේ මුදල් අමාත්‍යාංශය සහ ජනපති ලේකම්කාරයාලය තමයි එකම අරමුණ. ඒ දෙකට අරගෙන කොහෙට යන්නේ? ඒ කියන්නේ ඔබතුමාලා යන්නේ තැනට. ඒ අවුරුද්දේ අනිවාර්යයෙන්ම ජනාධිපති මැතිවරණයේ තියෙනවා. ඒ ජනාධිපති මැතිවරණයේදී ආණ්ඩුව පළවා හැරීමේ හා සියලු විපක්ෂ සංවිධාන එකතු කරගන්න තමයි අපි පාරට බෑල උද්ඝෝෂණය කරලා ජනතාව අතර ජනමතය ගොඩනැගෙමින් මේ ඉස්සරහට යන්න අපි මේ ලෑස්ති වෙලා ඉන්නේ. කඳුළු ගෑස් ගායි ජල ප්‍රහාර එල්ල කරයි. ඉතින් ඒක මේ රටේ දැන් සාමාන්‍ය තත්ත්වයක් වෙලා තිබෙන්නේ. පාලකයන් දැන් එන්න එන්න ඔවුන්ගේ පාලනයේ අවසාන කාලය මේ යන්නේ. මේ අවසාන කාලය එනකොට ඔවුන් බලනවා සමාජ මාධ්‍ය පාලනය කරලා අපේ කටවල් වහන්න ජනතාවේ කටවල් වහන්න සස්ව පනත ගෙනල්ලා ආණ්ඩුවට විරුද්ධව ඉන්න අය අත්අඩංගුවට ගන්න උත්සාහ කරනවා. අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපති ලේකම් කාර්යාලයට යන්න. ඒ ඉස්සරහට ගිහිල්ලා අපේ විරෝධතාවය පෙන්වන්න. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන් මැදකොළඹ සමග ජනබලවේග සංවිධායක අප්සරා අමරසිංහ සමග ජනබලවේග ක්‍රියාකාරී සාමාජිකයන් සහ ක්‍රියාකාරී කාන්තා සංවිධාන වගඋත්තරකරුවන් ලෙස සඳහන් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. මාලිගාවත්ත පොලිස් පසමේ විරෝධතා පාගමනක් ආරම්භ කිරීමට නියමිත බවට මාලිගාවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත ඔහු එය තහනම් කරන ලෙසට ගරු මහේස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුවයි මෙම අධිකරණ නියෝගය නිකුත් කර ඇත්තේ. අධිකරණ නියෝගයේ සඳහන් මම්මාවත් භාවිත කරන පුද්ගලයින්ට සහ පදිකයින්ට අවහිර බාධා වනසේ කටයුතු කිරීම හා ප්‍රධාන මාර්ගයේ අවහිර වනසේ ගමනාගමනයට බාධා වන ආකාරයට කටයුතු කිරීම තහනම් කරමිනුයි අදාළ නියෝගය නිකුත් කර තිබෙන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.